අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයට එකක් කියන්න කැමතියි. එතුමා අපි ගැන හොඳට දන්නවා, අපි එතුමා ගැන දන්නවා. එයාට පුළුවන් දෙත් අපි දන්නවා, අපිට පුළුවන් දෙත් එයා දන්නවා. ඒ නිසා ගෝඨාභය එළවන්න නොවැම්බර් 16 අපි කොළඹ ආවා. එදා අපේ බැරිගේට් දාලා බස්වල ටයර් වලට ඇන තියලා නැවතුවා. අපි අතෑරියේ නැහැ. මාස 4කින් ආය ආවා නොවැම්බර් 16. අපි ගියා. ඒක තමයි අරගලය බවට පරිවර්තනය වුණේ. ඒ නිසා වික්‍රමසිංහ මහත්තයා කියනවා, එතුමාගේ මේ මර්ධනයට එරෙහිව අපි කොළඹ එන්නේ නිකන් අතපත ගාලා යන්න නෙමෙයි, ලංකාවම ගෙනල්ලා එළවලම තමයි පස්ස බලන්න කියන එක පැහැදිලිව කියන්න ඕන. UNP එකට Facebook එකේ කහින ටික දෙනෙක් කියනවා, අයියේ වික්‍රමසිංහ මහත්තයා පෝට්ටුව ලව්වම බැසිල්ට ෂොට් එක දුන්නලු. බම්බුව තමයි එයාට සුවර්ණ අයියා හවස වෙනකන් 22 සම්මත වෙනවද නැද්ද කියලා. ආදරණීය අම්මේ තාත්තේ බැසිල්ට ෂොට් එක දුන්නේ විපක්ෂයේ අපි 85කට වැඩිය 22කට අපේ වමනාවට ඡන්ද දුන්නේ ඉඳා කියන කියන්න ඕන. එයාට මේ රනිල් වික්‍රමසිංහට මේ 22 සම්මත වුණත් එකයි නොවුණත් එකයි. එයාට ඕන, එයා දන්නවා තව සති 100යි ජනාධිපති උපරිම මාස 20ක්වත් නැහැ. 2024 අගෝස්තු පළවෙනි සතියේ ජනාධිපතිවරණ කැඳවන්න ඕන. ඒ නිසා එයාට මේක සම්මත වුණත් එකයි නැතත් එකයි. මොකද හේතුව එයාගේ මූලික කාර්යභාරය තමයි රාජපක්ෂලාව බේරගන්න එක, රාජපක්ෂලාගේ ආරක්ෂකයා වෙන එක, රාජපක්ෂලාගේ රැකවලා වෙන එක. හැබැයි අපි ගත්තු ඒ තීරණය හින්දා අද පෝට්ටුව 4-5ට කැඩිලා ඉවරයි. ඒ නිසා අපි වික්‍රමසිංහ මහත්තයා කියනවා, පුළුවන් නම් දැන් ලෝකල් ගාමඩ් පළාත් පාලන ඡන්ද තියන්න ඕන. පුළුවන් නම් ඡන්ද තියන්න. බැසිල් රාජපක්ෂලාව අභියෝග කරනවා, පුළුවන් නම් ඡන්ද තියන්න. ජනතා විමුක්ති පෙරමුණට අපි කියනවා, බය නැතුව ඡන්ද තියන්න කියලා කියන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි කියන්න කැමතියි, එයා ජනාධිපති වුණත් බැසිල් රාජපක්ෂ පෝට්ටුවේ නිර්මාතෘ වුණත් ඡන්ද තියන්න අපි කොරලා පෙන්නන්නම් කියන එක පැහැදිලිව කියන්න ඕන.